බස්නාහිර සමරගමුව වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වෙටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ඉක්ම වූ තරමක තද වැසි ඇතිවිය හැකි. දිවයිනේ සෙසු ප්‍රදේශවල අද රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ නිවේදනයේහි සඳහන්. මේ අතර බදුල්ල, කෑගල්ල, මාතලේ, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. පවති මෙවැසි තත්ත්වයේ හේතුවෙන් දැදුරුවේ ජලාශී වාන්දුරටු දෙකක් අද පසුරුවේ අඩිය බැගින් විවෘත කළා. ඉන් දැදුරුවේට තප්පරයට ගණාඩිය 1400ක ජල පරිමාවක් මුදා හැරෙනවා. ජලාශය භාර වාරි ඉංජිනේරු සම්පත් සමරජීව මහතා ප්‍රකාශ කළේ මෙම තත්ත්වය දැදුරුවේ පහළ ප්‍රදේශවලට කිසිසේත්ම ගං වතුර තත්ත්වයක් නොවන බවයි. මේ අතර අධික වැසි තත්ත්වයේ හමු වේවද දිවයිනේ ප්‍රධාන ගංගාවල ජල මට්ටම මෙතෙක් ගං වතුර තත්ත්වයකට ළඟා වී නොමැති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා. නමුත් නිරිත දිග සහ බස්නාහිර ප්‍රදේශ හරහා ගලා බසින ගංගාවල ජල මට්ටම සාමාන්‍ය තත්ත්වයට වඩා තරමක් ඉහළ ගොස් ඇතැයි එම දෙපාර්තමේන්තුව පැවසුවා. මේ අතර බස්නාහිර සහ දකුණු වේරළබඩ ප්‍රදේශවලට විටින් විට පැයට කිලෝමීටර 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි. හෙට ගිනිකොන දිග බෙංගාල බුක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීමට ඇති හැකියාව හේතුවෙන් දීවර සහ නාවික ප්‍රජාවට ඒ පිළිබඳව සැලකිලි මතුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග